අපි දහම් සාකච්ඡා ආරම්භ කරමු. ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. පොදුවේ මේවට ප්‍රශ්නවල පිළිතුරු වෙයි. එකින් එක විග්‍රහ කරනකොට සියල්ලටම දුන්නා අන්තිම වෙනකොට තමයි ප්‍රශ්න උගාරුවට පිළිතුරු ලැබිලා තියෙන්නේ. අපි ඉතින්ලා ගත්ත ප්‍රශ්නෙට ඊළඟ දෙවෙනි ප්‍රශ්නය තව එකක් තියෙනවා. සත්වයින්ට ඉන්ද්‍රිය හයක් පමණක් හිටියේ ඇයි කියන ප්‍රශ්නයක්. එකිනෙක ඇස කන දිවනාසයේ ශරීරයේ මන බල්ලට බැලුවත් ඉතරයි උඩට බැලුවත් එහෙමයි හරකට බැලුවත් ඒකයි මොන જાතිය හතර බැලුවත් ඇස කන දිවනාසයේ ශරීරයේ වරගෙන ඉන්ද්‍රිය හය තමයි දකින්න හම්බෙන්නේ. එකේ කාකාරයේ ගස්සභාවය වෙනස් වෙනවා කියන නම තින්පිය වශයෙන් තියෙන හයයි. එන්නේ හරි ගැඹුරු ප්‍රශ්නයක්. ඇයි මේ හත් දේකුර ඉන්ද්‍රිය හයක් තියෙන්නේ? ඇයි හතක් නැත්තේ? පහක් තියෙනවා එකේ ඉන්ද්‍රිය දුර්වල වෙලා මිසක් ඒක නැතුව නෙවෙයි. ඒක ඇඟිලි තරම් බලවේගයෙන් ගිහින් නැහැ යම් ආපදාකින් දුර්වල වෙලා. ඒක ඇස් දෙක නැතුව යම් දෙවිලා ඉන්න පුළුවන්, කන් දෙක ඇහෙන්නේ නැතුව ඉන්න පුළුවන්, ඒ ආදී ඇති විදත්තයක් ඉන්න පුළුවන්. නමුත් සත්‍යයට පිටනවා ඉන්ද්‍රිය හය. ප්‍රධාන වශයෙන්. මේක හරියම ගැඹුරු උත්තරයක්. මොකද මේක පොත්වල නැහැ. ඉන්ද්‍රිය හය කියලා තියෙන මොකද කියන්නේ ඇහුවොත් එහෙනම් ඉන්ද්‍රිය හයක් තියෙනවා කියන අන්දක් ඉන්ද්‍රිය හය පිළිබඳ දෙයක් උඹ දෙන්නේ පොතේ විග්‍රහ කරලා නැහැ, ආස්වාවකට නැහැ, දෙලහක් පොත නැහැ. අහත ඒක ගැඹුරු ප්‍රශ්නයක්. ගැඹුරු නැහැ, ධර්මයේ දැනගත්තට පස්සේ ඒක බොහොම ලේසි. ලෝක සත්‍යයේ මේ සසර පැවැත්මේ ඉන්නේ මොකක් නිසාද? අපි ඔබ දකින්න ඕනේ. සසර පැවැත්මට ලෝක සත්‍යයේ ඇලෙන්නේ බැඳෙන්නේ සුඛ වේදනාව මුල් කරගෙන. දුක නම් ඇලෙන්නේ නැහැ. හැබැයි සුඛ වේදනාව විඳින දුකට පස්සේද වෙනවා. දුක් වේදනාව විඳින්න වෙනවා. හැම තමයි සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව නිසා තමයි තණ්හාවෙන් ඇලෙන්නේ. යම් දෙයක දුක වේදනාවක් විද්‍යාමාන වෙන්නේ නැත්නම් එතන සංහාවක් හරගන්න විදිහක් නැහැ. දැන් දුක වේදනාවක් ඇති වෙනවා නම් මොකක්ද ලෝභ සත්‍යාවේ පූර්ණ බලාපොරොත්තු? සැප විදිහේ. කොහෙන් හරි සැපක් හොයාගෙන යන්නේ. සුඛ වේදනාවක් හොයාගෙන යන්නේ. ඒ සඳහා තමයි උදාගන්නේ ඔක්කොම කරන්නේ උත්සාහ කරන්නේ. දැන් මේ සුඛ වේදනාවක් විඳිනවා නම් මොකක් නිසාද වේදනාව හටගන්නේ? මේ බුදුන් වහන්සේ දේශනා කරලා දුවට මහා සාගරයන්ගේ පරිච්ඡමපාදයේ වේදනාවක් ලැබෙනවා ඔළුව තියනට මොලේ තියන තේරුම් ගන්න. ඔය පරිච්ඡමපාදයේ තේරුම් ගත්ත කෙනා ලොකු විසදියේ. කොච්චර ගැඹුරු ඇටිද වෙනුනා. සස පත්‍ය වේදනා කියන සිද්ධාන්තයෙන් තමයි වේදනාව ලැබෙන්නේ. මොනවද ස්පර්ශ වෙන්නේ? ඇසට රූපේ කන්ද සද්දේ නාසයට ගන්ධේ දිවට රසේ කායයට පොට්ටබ්බේ මන ධර්ම කියලා මේ විදිහට. ආයතනයන් නිසා තමයි ආයතනපත්ියා පස්සෝ කියලා ස්පර්ශ ලැබෙන්නේ. වේදනාව අවශ්‍ය නම් උ ස්පර්ශයක් ලබන්න ඕනේ. ඔර ස්පර්ශයක් වුණා ස්පර්ශය නිකන් හම්බෙන්නේ නැහැ. ආයතනයේ ඝටනයේ ස්පර්ශ හම්බෙන්නේ ඒ නිසා උට මොන හරි ඝටනයේ වෙන අවශ්‍යකම් දෙකක් වෙන ඝටනයේ වෙන. ආධ්‍යාත්මික අභාවික දෙකක්. ආධ්‍යාත්මික දිනේ මම කියන කරුණ ගයි කියන එකට දිවනාසෙ ශරීරයේ මන තියෙනවා. ඒකේ ස්පර්ශ කරගන්න බාහිරින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හයක් තියෙනවා. දැන් මේ සලායතන නිසා ස්පර්ශය. දැන් මෙතන මේ ප්‍රශ්නේ තියෙන මේ සලායතන තියෙන ප්‍රශ්නේ. ඒ ආයතන හයක් නිසා ස්පර්ශ ලබන්නේ කියන එක. එතකල් විනාඩි හරියට වන්න කිහිපය ඔය ටික නම් මොකද එහෙම වෙන්නේ කියන්නේ. මේ ලෝක ස්පර්ශය ලබනකොට ලෝකෙ හැදිලා තියෙන ජාති බලන්න ඕන. මොනවාද මේ ලෝකෙ හැදිලා තියෙන්නේ? පඩයි ධාතුව තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතුවක් තියෙනවා, වායු ධාතුවක් තියෙනවා. ආකාශ ධාතුවක් තියෙනවා, විඤ්ඤාණ ධාතුවක් තියෙනවා. මෙන්න මේ ධාතු හයකින් තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. සත්ව පුද්ගල කියන ඒවායි, ද්‍රව්‍ය වස්තු කියන ඒවායි, ජීව ලෝකේ. එහෙනම් මම කියන ඒවායි, මගේ කියන ඒවායි. සජීවි සහ අජීවි. මේ ඔක්කොම නිර්මාණය වීමේ මූල ධාතු හයක්. ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි, ආකාශ ධාතුවයි, විඤ්ඤාණ ධාතුවයි කියන්නේ. මෙන්න මේ ධාතු හයකින් ඉන්නව සකස් වීමෙන් තමයි සත්‍යය සහ ලෝකය සකස් වෙන්නේ. මෙන්න මේ තව හත්වෙනි ධාතුව නම් මේකට නැහැ ලෝකය. අර ධාතු වශයෙන් ලෝකෙ විග්‍රහ කරනකොට වෙන්න පුළුවන් ආකාරයෙන්ම හය ආකාරයකින් විග්‍රහ කරනවා ලෝකය. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව, ආකාශ ධාතුව, විඤ්ඤාණ ධාතුව. ඔය හය තමයි ලෝකෙ තියෙන්නේ. දැන් අපි දකින්නේ මෙන්න මෙහෙම තියා. ස්පර්ශ කිරීමේ වේදනාවක් හටගන්නා ලෝක ස්පර්ශ කිරීමේ ලෝක වේදනාවක් බව. වේදනාව ඔක්කොම සුඛ වේදනාවක් තියෙන ලෝක වේදනාවක්. දැන් මේ ලෝකයේ විඳිනේ කරන්නයි
සත්‍යෙ කොට නැහැ. දැන් ලෝකේ වින්දනය කරනවා දකින්න මේ මොකද? ස්පර්ශයක් නැතුව වේදනාවක් හටගන්නේ නැහැ. ඒහෙනම් වේදනාවක් නැතුව සුඛයක් හටගන්නේ නැහැ. සුඛය අවශ්‍ය නම් වේදනාව හටගන්න ඕනේ. වේදනාව අවශ්‍ය නම් ස්පර්ශයක් ගැටෙන්න ඕනේ. දැන් මේ ගැටීමේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපිට උගල් කෙලියුයි දීයුයි යගෙන එකට හැප්පුවා. වැඩි කල් යන ඉස්සෙල්ල මොකද වෙන්නේ? දීය ගෙවෙනවා, දල ගෙවෙන්නේ නැහැ ඒවා. යකඩියුයි දලුයි යන එකට හැප්පුවා. දල ගෙවෙනවා, යකඩිය ගාට ගෙවෙන්නේ නැහැ. දෙකම රොත් දෙන්න සමසම වෙන්නේ නැහැ. දැන් මේකදී අපි දැනගන්න සමසමව වදින්න නම් සමසමව දෙකම පිළිමහින්ද යකඩේ යකඩේ දීයේ දීයේ ගලට ගල. ඒකවල දෙක මේක ගන්න කියන්නේ. ස්පර්ශයේදී දෙකම සමාන වරොත්තු දෙනවා. මෙන්න මේ හේතුවෙන් අර පරිසරයෙන් වරොත්තු දෙන්න හැදෙන ක්‍රමයක් තියෙනවා මේ දෙක එකට ගන්න බැහැ. ගලට ගල ගහලා නිසා. ඒ ගල් සත්‍ය ගන්න බැහැ. ගලා යකඩේ එකට ගහලා ඉන්න ගල් සත්‍ය ගන්න බැහැ. යකඩේ සත්‍ය ඒතොර ඉන්නේ. ගලේ යකඩේ දෙකෙන්. යකඩේ දීයයි එකට ගහලා යකඩ සත්‍ය ගන්න බැහැ. යකඩේ යකඩේ කියනවා යකඩ සද්ද ගන්න බැහැ. ලීයට යකඩෙන් ගන්නා ලී සද්ද ගන්න බැහැ. ලීයට ලීයෙන් කියනවා මේ ලෝකෙ දිමෙන ස්වභාවයක් තියෙනවා. අනුකූල ක්‍රමයකට ධනි පවණී පරාගෙන සූක්ෂමතාවයේ පිළිබඳ ලෝකයක්. පදවි ධාතුව කියන පොත ධනි බවට. ආපෝ ධාතුව කියන්නේ ඊළඟට ලෝකෙ තියෙන ධනි බවන වස්තු. පදවි ධාතුලන් ආපෝ ධාතු. එතකොට ඊළඟ දින ධාතුවක් ආකාශ ධාතුව කියලා. ආකාශ ධාතුව කියන්නේ අවකාශය නෙමෙයි. ආකාශයේ විශාල ඉඩ ප්‍රමාණයක් අරගෙන ඉතාම සියුම් දෙයක් පවතින. දුරංගෙඩියක් නාරංගෙඩියක් පොළොව ගන්නකොට ආකාශ අවකාශයේ නම් ආකාශයේ විශාල ප්‍රදේශයක් සුවඳට ඕනේ. එහෙනම් අංශු වලට ඕනේ. දොරන් අංශු, නාරංග වල ඇඹුල් අංශු, තැඟිරි අංශු තමයි අර විශාල ප්‍රදේශයක වීදිරය. ඒක ඉද ප්‍රමාණය ඒ වගේ විශාල ප්‍රදේශයක් ඕනේ. ඒක අංශු මේ මට්ටම. ඒක තමයි ආකාශ මට්ටම කියන්නේ. ඊට වඩා සියුම් එක තමයි. අංශු වලට වඩා සියුම් පරමාණු, ලෝක සම්පත පරමාණු. නැත්නම් හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු වගේ දේවල් කියන්නේ වාතය. වායුව ධාතු ඊට වඩා සියුම් එක. ඉතින් ආපෝ ධාතු, තේජෝ, වායු ධාතු, පදවි ධාතු. එතකොට ආවට අපිට එකිනෙක වායු ධාතුවට ප්‍රතිආවද. දැන් පදවි ධාතුව ඊළඟදී තේජෝ ධාතු. තේජෝ ධාතුව කියන්නේ ආලෝකය හයිද උෂ්ණත්වයෙන් එකේද පරිවර්තනය වෙනවා කොට. ඒක ඊට වඩා සියුම්. වායුවට වඩා සියුම් වෙනවා ආලෝකය. එන තේජෝ ධාතුව. ඊට තරහ සියුම් වෙනවා විඤ්ඤාණ ධාතුව. විඤ්ඤාණ ධාතුව කොහොම හම් කරන්නේ දැන රූපකාරක රූප ධාතුන්ගේ වායස අතිදීන. මෙන්න මේ අනුපූර්ව එකින් එක හිමුම් සියුම් භාවයට පත් වුණා වූ කොටස් හයකින් තමයි ලෝකෙ හැදිලා තියෙන්නේ. සජීවී අජීවී කියලා හැදිලා තියෙන්නේ. දැන් මේ කොටස් හයේ භුක්තිය තමයි ලෝක ආස්වාද භුක්තිය කියන්නේ. ලෝක හැටය ලෝක භුක්තිය ගන්න නම් අපි හය ආකාරයේ භුක්තිය ගන්න ඕනේ. දැන් ස්පර්ශයක් නැතුව වේදනාවක් ගොඩ නැගෙන්නේ නැත්නම් ස්පර්ශ කරන්න දෙකක් අවශ්‍ය වෙනවා. ගණී භවන දෙයක ගණී භවන දෙයක් ස්පර්ශ වෙන දාතිය ආයතන හරගන්නවා. ඉන්ද්‍රිය හරගන්නවා. එහෙනම් පරිවි ධාතුවේ ස්පර්ශය ලබන්න ගණී භවන කාය හරගන්නවා. ඒක ආයතන කියන්නේ කාය ආයතන කියන එක. නේද? පරිවි ධාතුවේ ස්පර්ශ ලබන්න හදාගත්ත අපේ ඉන්ද්‍රිය. ඒක නැතුව වෙලෙකින් ඕක කරන්න බැහැ. ඒතර පරිවි ධාතුවේ යම් ස්පර්ශයක් ඇද්ද ඒකේ වේදනාව දැනගන්න පුළුවන්. ඊළඟට තියෙන ආපෝ ධාතු. ආපෝ ධාතු කියන එක පරිවි ධාතු වල ධනි භවණින් අඳි. නේ ආපෝ ධාතු ඉස්පර්ශය ලබන්නේ ඒකේ ගැටෙන ඊට වඩා මුරු වේගයක් ඕන. ඒකෙන් ඉන්නේ තමයි දිව. වේදිත දෙයක රහ බලන්න බැරි දිවට දාන්නේ. හදේ ගෙරේක විසිරලා ඒක ආපෝ ධාතුවක් කරන්න ඕනේ. ඒක වස්ත්‍ර විතර කරා හිටන් බොන්න ඕනේ ආපෝ ධාතුවක් කරන්න. සීනිකක් කර කර වෙලා තියෙනවා වර්ධනයක් ඔත් එහෙම කරේ සීනිය රහින්නේ නැහැ. වතුර ටිකක් හරි ගෙල ටිකක් හරි මුලින් නම් ඒක බොද කරලා දිය කරපුවා තමයි තියෙන්නේ හරිය. අන්න ආපෝ ධාතු ඉස්පර්ශය ලබන්න ඒකේ ගැලපෙන එක තමයි දිව. කයක වඩා මුදුයි දිව. ඊනා තියෙනවා.
අංශු කියන කොටස නැහැ ආකාශ ධාතුවේ කොටස. දැන් අංශු වල රහ බලන්න අංශු වල විපර්ණ ආස්වාදී ලබන්නේ නැහැ ජීවේ. ඒක හේතු නිසා. දිවට වඩා කියු ඉන්ද්‍රියක් ඒකේ කොට නැහැ ඒක. ඒක තමයි නාසය. පිටින් මේක අරවලිනාට සුවඳ දැනෙන ස්ථානේ කොහොමද ගැලුණක් හරි අමාරු. ඒතරම් මුරුදු. දැන් දිව ඇසේ කොහොමද ගැලුණ ගාන ඇතිනේ. නායක උගහ ගැලුම් දෙමෙ ඊට නැහැ ඒකට මේ සංඥාව දෙනවා. වෙනද දැන් මොකද ඒක තමයි මුරුදු නිසා. අනිත් එක ආකාශ ධාතුවේ ඉස්පර්ශය ලබන්නේ ඒකේ කරගෙන ඉන්නේ නාසය ඇතුලේ. තව ඉන්ද්‍රියක් ඇතුලේ. වෙන එකක් අවශ්‍ය නැහැ ඒක ඉස්පර්ශය ලබන්නේ යමක් ඇතුලේ නම් ඒක ඇටි ඇටි. හැබැයි ඊට වඩා ජීවම් එක තමයි වාතය. සුවඳ වැඩි දියු අසු වල වැඩි වායු දියු වායු ස්පර්ශය ලබන්නේ ඊට වඩා ජීවම් ක්‍රියාවක් වුණා. මේ කන කියලා පිටින් පේන හැටි නෙමෙයි ශබ්දය හැදෙන්නේ. ඒක ඉනතර අදියුම් නිසා කන් අරිය කියලා. එක්තරා හන්දකින් වෙලා ඒකත් ඇතුලේ තමයි ශබ්ද ස්පර්ශය ලබන අවස්ථාවේදී වායු කම්පණයේට වායු ස්පර්ශයෙන් කනේ තිබෙන කන් අරිය ස්පර්ශය එක. ඒකෙන් අභ්‍යන්තර දෙන වායු ස්පර්ශය. අන්නේ වායුවේ මෘදු ස්පර්ශයක් වශයෙන් වැදගත් තමයි කනේ ශබ්ද ඇහිමේ වායු ස්පර්ශය ලබන්නේ. වායු වේදනාව ලබන්නේ යෝති. ඊට වඩා සියුම් ආලෝකයේ තේජු දාතු. ආලෝකයේ ස්පර්ශය නම් ඊටතරා සියුම් ඉන්ද්‍රියක්. දැන් කනේ ඉන්ද්‍රියට ඇදී ඇහැතුලේ තියෙන ඇහි පේන ඇහි බබාගෙන මොකක් හරි තියෙනවා කලින් ප්‍රයාව නැහැ ආදි වශයෙන්. මෙන්න මේක ඇහි දිවිගානක් ඇතුලේ පේන අති මෘදු ඉන්ද්‍රියක් කියලා තියෙනවා. තේජුවේ තමයි ආලෝකයෙන් කියලා ලබන් තියෙන්නේ නේද තේජෝ ස්පර්ශය ලබන් තියෙන්නේ. තේජෝ ධාතුව ආලෝක බවට පත් වෙන ආලෝකයේ ස්පර්ශ වීමෙන් දැනීම නැති වෙනීම නැති ස්වභාවය. ආලෝකයේ ස්පර්ශය ලබන. අර හයෙන් ඉන්ද්‍රිය මනේන්ද්‍රිය කියේ ඊටතර අති කියන එක. ඒක තියෙන්නේ මොළේ මැදකරගෙන. ඒත් මුදුනේ මුදුනේ ඇතුළට මැදකරගෙන. පිළිපු ඉන්ද්‍රියක් තියෙනවා දැනීම ලබා ගන්න ඉන්ද්‍රිය. මේක කිරණ. මෙන්න අපි කියු. මේ මාත්‍රේ සහිත ශරීර සහිත මුලිය ඇතුලේ. කිරණේ තියෙන නෙළුම් පොහොට්ටු ආකාරයේ ඉන්ද්‍රිය. මේක රහයෙන් බලලා හැම හොයන්න බැහැ අනුවිසියෙන් බලලා දෙන්නේ නැහැ. මුලිය තිබෙනව ශරීර ඇතුළු කරගෙන නෙළුම් පොහොට්ටු ආ උඩරමුතු වෙලා තිනවා වගේ උඩර තිනවා වගේ ඉන්ද්‍රියක් තියෙනවා. ඕක බොහෝ වෙර තියෙන්නේ අපි ප්‍රයෝජනෙට ගත නැත්නම් විවිධේ වෙන්න වැඩි. හැබැයි ඔබ විපදේවහම ඔය යෝගී කියනවට සාහස්ත්‍ර චක්‍රය වීදුනා කියන. පිටි 1000 තියෙන මල නෙළුම් මලක් වගේ එකක් පීචින උඩ කියන. අන්නේක වීදුනා මුදරන එතන මුලින්ම අහස වැළියේ. ඇහි පේනවා වගේ ඉඩාම සියුම් දේවල් වැළියේ. කිරණ වලින් හටගත් ඒවා වැළියේ. ඔබ විපදුනාට පස්සේ ඔබ ඉස්මුදුනේ උඩටවත් වෙන කිරණ බුබුල. අර බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිමා අපරකොට හේතු මාලාව කියන්නේ නැහැ උඩට උසාව තියෙන්නේ. මෙලු පොට්ටුවක් ආයක ඉස්සර යන්නේ දැන් ඒව හදන්නේ. මුලදී හද උඩ පිළිවෙල ඔහොම සිරස් පද කියලා අපි ඔබට කියන එක උඩට උසාව තියෙන්නේ. ඒකෙන් වෙන්නන්නේ මොකද? මනස ප්‍රබෝධ වෙලා අර කියන්නේ මනෝයි මනේන්ද්‍රිය බලවත් වෙනා ඒක මෙලු පොට්ටුවක් හරියට වර්ණේ උඩට වතුනා වගේ. හේතු මුදේ උඩට වතුනා කියලා පොට්ටුව. මේක පිළිගන්නවා. මේක විමුණා පස්සේ මේක ප්‍රාණනවා. අපි හිතන හිතන පැත්තට ඒක විමු වෙනවා. මේ අපේ ඇහැට පේනා වගේ ලෝකෙ. කිරණ ලෝකෙකින් බැදී ہے۔ ඈත ඉන්ද්‍රිය දිවකින් බැදී ہے۔ මෙන්න මේ ඉන්ද්‍රියද කියනවා මනේ ඉන්ද්‍රිය කියලා. මනසේ කියනවා මනේ ඉන්ද්‍රිය කියන්නේ මොන ලෝකද? ඔබ ලෞකිකත්වයේ කාම ආසාවලට එනකොට ඔක ඇවිදේ. කාම ආසාවද ගැතර නැඹුරු කරනවා. ඒතර මේ ඉන්ද්‍රිය හන්දයි. කාමෙන් වෙන්න අවසර ධර්මයන්ගෙන් වෙන්න ධානයේටපත් වෙන්නපත් වෙන්නේ. මේක ප්‍රබෝධ වෙනවා. චතුත්ථ ඥානය යනකොට මේක ප්‍රබෝධය වෙනවා. සාහස්ත්‍ර චක්‍රයේ පිරෙන නැති දත්තෙ උඩට මතු වෙනවා. ඒ මනේ ඉන්ද්‍රිය ක්‍රියාකාරී. ඔන්නයේ ඉන්ද්‍රිය හයකින් ලෝකේ හය ආකාරයක සබබව ඉඳලා මුරුදු බවට කියන ලෝකේ ඇතුළු කරගන්න. අවස්ථා හය ඉස්පර්ශ ගන්න අවස්ථා හයක ඉන්ද්‍රිය හයක් තියෙනවා. තව එකක් අවශ්‍ය නැහැ ලෝකේ නැහැ තව එකක් ඉස්පර්ශ කරන්න. එහෙනම් ලෝකේ තියෙන ඉස්පර්ශ ගන්න ඒකට ගැලපෙන හය ආකාරයක ඉස්පර්ශයන්ට සමාන ස්පර්ශ වීමට එකින් එක ගැට ගැනීමට එකින් එකට මුරුදු හය ආකාර ඉන්ද්‍රිය හයක් ඕන නිසා සත්‍යේතර ඉන්ද්‍රිය හයක් පිටරන. වැයගත නැති ඉන්ද්‍රියක් ඇතිනම් ඒක ඇහිලා ඉන්නවා. අක්‍රිය වෙන්නේ. මේ ලෝක සත්‍ය මනේන්ද්‍රිය වැඩ ගන්නද පංචේන්ද්‍රිය වැඩ ගන්නකොට පංචකාමයේ පස්සේ යන පංචේන්ද්‍රිය වැඩ ගන්න.
පංචකාමී දුරස්සය වෙන්නේ කියලා නෑ මනේන්ද්‍රියේ ආත්මතු වෙන්නේ. ඒක තමයි ආධ්‍යාත්මික බලේවත් භුක්ත දේවල් වෙන්නේ දකින්න පටන් ගන්න. යමනුසේ වෙන්නේ මනේන්ද්‍රියේ. මනසට. මතසර පේනවා කියන එක සාමාන්‍ය දෙයක්. මතසර නොපෙන්නා වූ යකි භූත දේව ආදී කොටස බලන් ගන්න. අර කියන මනේක පූජවන්න ඕනේ. නැත්නම් ඔය කියන සහස්ත්‍ර චක්‍රේ පූජවන්න ඕනේ. ඒතර ඒකෙන් පුළුවන් එක එක පැත්තට යොමු කරනකොට ඒ පැත්තේ තියෙන කිසියු පැත්ත බලන්න. ඒකට කියන්නේ කිරණ රෝගය. ගහක් බැලුවොත් ගහ වෙනවා පේන්නේ ඇහැට. ගහේ තියෙන කිරණ මාලාව වෙන්නේ මනස. ඔය දෙක වෙනවා බලන්නේ කොහොමද? දිව විඥානය සහ දිවිය පේනවා මනස. මනසට පේනවා මේ රෝගය කියන්නේ. මෙන්න මේ විදිහ දිහා තමයි ඉන්ද්‍රියයන් කරගන්න හේතුව ඕකයි. හතක් අර බලන්නේ හේතුව හතේම ඉන්ද්‍රියකින් ස්පර්ශ කරන සව ලෝකයක් නැති නිසා. ඉන්ද්‍රිය අපහරක් කරගත්තේ මොකටද? ස්පර්ශයක් ඕන නිසා. ස්පර්ශය ගත්තේ මොකටද? වේදනාව භුක්ති විඳින්න. වේදනාව භුක්ති විඳින්න මොකටද? ඕක තමයි රෝග හතේ ආහාරය ඒදයි කියන්නේ. ඕක ආහාරයෙන් ඉන්න තකන් සතර ගමන යවනවා නවත්තන්න බැහැ. තණ්හාව අපි වෙනවා ඒක ඇදිනවා. ඒක බැඳිනවා. තණ්හාව පාදන්න බවේ ඇදිනවා. එතකොට ආයි ලෝකෙන් මේ හැද ලෝකයෙන් වෙනවා ඉස්පස්ස ලැබලා බල වේදනා විඳින දා හඳුන ගන්න. මේ ඔතේ ඉරුම් දැක්කොනේ. ඒ විදිහම නේද. තණ්හාවට ඇලීමයි ගැටීමයි දෙකම අයිති දෙකියන. දැන් මේක අපි දැනගන්න ඕන දෙයක්. මොකද අපි උලින් මැත්තේ දැක්කහම ගැටීමට කොහොමද ආසාවක් ඇති වෙන්නේ ඇලීමට නිසා කියලා කියනවා. කවුරු හරි බැලලා ගියාද කියන්නේ ඕක නේ මම හොඳ වැඩක් කරනවා රතු එජාම් කිගේ බැල බැලලා එක කරලා ගන්න. ඕක නවත්තනවා. හා මොකද නවත්තන්න පුළුවන්ද එහෙම? දැන් තරහින්ද මේ තරහ එපා නම් තමයි නවත්තනවා. කොරේ දැරි වයි. මේ ගැටෙන්නේ ආහාරද නේ? ආහාරක් නේ නේද? අපෝ මං කැවිදින ගැටෙද කියලා නිකන් ඉන්නවා. නිකන් ඉන්න තුලා එමු නම් කර ගැලලා නිකන් ඉන්න. තව තවත් බයි. එනා ඇදීවල වැඩි ආහාරයි ගැටීම. මේ ලෝකයන් දැක බුදුම දෙන්නේ. ආසාව දුරු වෙලා යනකොට ඉතේ ඇලීම දුරු වෙන්නේ ගැටීම දුරු වෙනාට පස්සේ නියම විදිය. ගැටීම තියෙන්නේ ආසාවයි. ආසාව බලවත් වුණාම ඒක දෙවි ප්‍රතිපලයේ ගැටීම. දැඩි ආසාව නිසා උදැන් එන්නේ කියන තමයි ගොඩනැගෙන්නේ තමයි ගැටීම හටගන්නේ. ඉතින් ඒ නිසා තණ්හාව ගන්නවා කියලා කියනවනේ තණ්හා කියන්නේ තණ්හාව වෙනවා. අපි ලෝක සාමිතිය තණ්හා කියන්නේ ආසාවද? ආසාවකින් අදහස්. ආයෙන්නේ තණ්හා කියලා කියන්නේ තණ්හා වෙන්නේ හින්දා මොන තණ්හේ හරි මොන හේතුවක් නිසා හරි හාවෙනා නම් තණ්හා. ඒක බර පොදු වචන. තණ්හා කියන්නේ ලෝකීය තණ්හා කියන්නේ ඒක නෙමෙයි. ඒකේ දිහට ආසාවෙන් ඇලෙනවා නම් බැඳෙනවා නම් ඒක තණ්හා කියන එකයි ලෝකීය තණ්හා. මේ ලෝක සාමිතිය ව්‍යවහාරය. තණ්හා කියන පදේ විරුද්ධිය මොකද්ද? తత్ర తత్ర అభినందన අපේ වාහනේ තන්නේ තන්නේ ඇලෙනවා. තන්නේ තන්නේ ඇලෙන නිසා තණ්හා තියෙනවා. හරිද? තන්නේ තන්නේ හා වෙනවා. ඊතන හා වෙන නිසා කියන තණ්හා. දූෂිතන හා වුණාම කියන දූෂිත කර බැලු තණ්හා. සාගීතීතන හා වුණොත් කාම තණ්හා තියෙනවා. පැවැත්ම හොදයි කියලා පැවැත්ම හා වුණොත් භව තණ්හා තියෙනවා. පැවැත්ම නැති දෘතියටපත් වෙලා ඉන්න හැටි වෙනවා ඒ දෘතිය නිසා බලවත් වෙන තණ්හා විභව තණ්හා කියනවා. කොතරහ යංග යන්තරක හා වෙනා නම් ඔකරයි තණ්හා කියන්නේ. උපාදාන කියන්නේ හිතේ තියෙන දැඩි බැඳීම කියලා අපි ගන්නවා. හැබැයි වචනේ දෘතිය නෙමෙයි ඒ හිතේ හැටගන්නේ. උපාදාන හිතේ හැටගත්තාම දැන් නෑ. උපාදාන කියන්නේ ආසන්නයේ බැඳෙනවා. ආසන්නයේ බැඳී සිටීමද කියනවා උප ආදාන. උප කියන්නේ ආසන්නය. ආදාන කියන්නේ ඇදී සිටීම. තණ්හි ආවුනහම ඕනේ ඕනේ නැදී හිටිනවා. තණ්හා උපාදානයේ විරෝධය. පදවිරුක් කියලා නැතුව පරිද්දම උපාදෝරන් දින අමාරු වෙනවා. ලෞකික භාෂාවකින් භාෂා විරුක්තියකින් පරිද්දම උපාදී පදතෝරන් දෙන්නේ. ඒවා තෝරන් දී හිටා මෙච්චර කාලක් අමාරු වෙලා තියෙනවා. තණ්හා උපාදාන ප්‍රයවයන් කරන්නේ. දැන් අපි අහනවා එතකොට ද්වේෂයෙන් උපදින්නේ නැද්ද? නීතිය උපදිනවා නම් තණ්හා නැත්නම් උපාදාන ලැබෙන්නේ නැහැ බව කොයි. දේහ බව නැත්නම් දේහ ජාති තියෙනවා. එහෙනම් ලෝක සත්‍යය නීතියට මොකද ආසද? තරහෙන් ඉඳ ආසෙන් ගා අවුරුද්දක් දැක්කට එක වචනේ පුපුර පුපුර ඉන්නවා අවුරුද්දක් දැක්ක තරහෙන් ඉන්නවා. ඔය තරහෙන් ඉඳ බව කවුද කියලා හොරින් ඉඳ. දැන් මෙයාට බලයක් බෙඩ බලයක් මග වෙනවා අපර. හොඳින් නෙමෙයි ඔයගොල්ලෝ පතුරු ගන්න ගන්න මතක් වෙයි කියලා.
හිත හිතයි කියන හරි ආසාවේ ලොකු ඉන්නේ. ඒ තනිය ආවේ. එහෙනම් ගැටීම කියන එක ලෝක සම්පතේ සංහාගයෙන් ඇලීමට කියලා ගත්තොත් කැලක් අඩු වෙනවා. තණ්හාව නිසා සංහාගය ගත්තොත් පොතනපත් අඩු වෙන්නේ. ලෝකේ යමකට වැදිනවාද ඇලෙනවාද ඇලෙන හැටකට සංහිහාවීම තියෙනවා. දැන් ලෝභයේ තණ්හාව නම් ලෝභේ ඒක තමයි. ද්වේෂයේ තණ්හාව නම් ද්වේෂයේ තණ්හාව අතර ගන්නවා. ද්වේෂයේ තණ්හාව නම් ඒකයි කියන්නේ. මේ දෙකම අයි කියන්නේ කොහොමද? මේ භූතහා දේව කොට්ටාස සමග දේවතා වැඩ කිරීම බුදු මගට පටහැනිද නිවන් මගට බාධකයක්ද මේකේ අවසාන ප්‍රතිඵලය කොහොමද කියලා කියනවා. දැන් මේක අපි හොඳට හිතන්න ඔච්චර ගැඹුරු පැත්තට යන්න ඕනේ නැහැ. යම්කිසි මිනිසියෙක් මේ ලෝකේ තවත් මිනිසියෙක් එක්ක සම්බන්ධතාවයක් දක්වන මොනවා හරි අවස්ථාවක්ද ගොවිතැන් කරන් ඔයන්නේ නැහැ තවත් ගොවියෙක්ට සම්බන්ධ වෙනවා. සම්බන්ධලා කතා බහ කරනවා. ගොවියන් සමග අදහස් ප්‍රෝමාර කර ගන්නවා. ගොවිදන්ට සම්බන්ධ කර ගන්නවා. දැන් බෞද්ධයාගේ මොකක්ද ජීවනෝපාය අහුනවා කියන ප්‍රධානික ගොවිදයා කියන්නේ. දැන් ගොවියා ගොවියෙක් එක්ක අදහස් ප්‍රෝමාර කරගත්තා, කටයුතු කරගත්තා, සමාන වැඩ උදව් කරගත්තා ගොවියන් නිත්‍යාදුක්තිය. ගොවියන් මුදහම නැද්ද? එහෙනම් හැම ගොවියෙක්ම කවුරුත් එක්ක සම්බන්ධ වෙන නිත්‍යාදුක්තිය වෙනවා කියන දෘෂ්ටිය ගත්තොත් එහෙනම් ගොවියන් තවත් ගොවියෙක් එක්ක සම්බන්ධ වෙලා නැහැ. හොඳ හේවකෙක් ඉන්නවා. හේවකයක් කියලා හදා බහ කරනවා, හේවකයට වැඩ පාවනවා, හේවකයකින් වැඩ ගන්නවා, හේවකයට පරිදි දෙනවා, මෙහෙමත් කරනවා. මේ හේවකයක් කියන සම්බන්ධතාවය ගැතු විද්‍යාලුට වෙනවා කියන අදහසක් ගන්නවා. හැම බෞද්ධයෙකුටම හේවකෙක් නැති වෙන්න ඕනේ. හේවකේ සම්බන්ධතාවයක් නැති වෙන්න. යම් ස්වාමියෙක් ළඟ වැඩ කරනවා. ස්වාමියා ඉන්න හැටි ස්වාමියා කෙනෙක් වැඩ කරලා ඉන්නවා. ස්වාමියාගේ පරිණතියක් අරගෙන නියමස්සයක් ජීවත් වෙනවා. හැබැයි බෞද්ධයා තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කටයුතු කරන බෞද්ධයා අබෞද්ධ වෙනවා. බෞද්ධයාගේ කිරීම ස්වාමිපත්යක් නෑ, ආසාව ලෝක මතලා ඉඳෙන්න නෑ බෞද්ධයයි. මම වැඩ කරන්නේ ස්වාමිනේ කියලා. ස්වාමියා කිරීමේ මට වැඩ කරන්නේ මගේ ආයේ හේතුව කියලා. අද මට බෞද්ධේ මම අද මට ආසාවක් යන්නේ මම කියලා කියන දුයි. බුදුයාණන් වහන්සේ දේශනා කරනවා යම් මිනිස්සේ තමන්ට උදව් කරන උපකාර කරන යම් කිසි දේවා ඉන්න දේවතාවෙක් ඉන්නවා. ඒ දේවතාවට මේ දන්දීර පින්පෙච් ආදී දෙනකොටේ දේවතාවයි සතුටට පත් වෙලා. තමාගේ අතදරුවේ ආරක්ෂා කරන්නේ යම්සේ දේවාගේ මේ තමන්ට උදව් කරන මිනිස්සේ ආරක්ෂා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ අභිවෘද්ධිය මේ පිළිහිමක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් විද්‍යාවික කියනවා කියේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? දෙවියන් සමග සහ සම්බන්ධතාවයෙන් කටයුතු කරන බුදුරජාණන් වහන්සේ අභිවෘද්ධියක් නැති පිළිහිමක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දිව්‍ය ආරක්ෂා දේවතා රක්කම් මෙතන මේක දිව්‍ය රකින්න අපි දේශනා කරන සූත්‍රයක් තියෙනවා. අපි හැමදාම ආරාධනා කරනවා ඔක්කොම කිව්වේ දෙයියන්ට වැර වෙන ආරාධනා කියන කිනෝ විතර මහා පිට කියන්නේ කියවල ඒක යතු දහහක් දෙනවා. යතු කියන අදින් දහහක් දෙනු නෑ කියන්නේ මේ අනේ අපිට කරදර කරන මෙහෙම කරලා ඉන්න ආරාපාලය ළඟට අපි වේරන් කියලා කියනවා. දැන් දෙවියෝපත් කරපු යතු දහහක් ඉන්දෝ වර්ණෝ මොකද බාරාදාද බලාපටි මෙහෙම කියති අඩගාලා කියන්නේ බොරගාලා කියන්නේ මේක අදින කියලා කියනවා. අපිට කරදර කරනවා මේ අපේ ආමුදියා අපිට කරදර කරනවා ආයියන් අපි මේ අපිට දෙනන්න අපි සාහනේ සරසල දෙන්න මෙහෙම කියලා කියන්නේ කියලා සතරාන්දේ බුදුරන් ආහත දෙන්නා කරන්නේ බුදුරන් ආහත දෙන්නේ සවුන් ගන්නාද පිටේ ව්‍යාපාරණා කියන දක්වා පරිපුණාද පිටේ ව්‍යාපාරණා කියන දක්වා මාන්නේ මේ අදාලාදී ආරස්සාවේ ඉගෙන ගන්න මේක පිළිවහන්න ඔබලා බය කලව කලුලියක් ආවම මානසූපත්‍යක් ආවම බොහෝ කාලයක් හිත දුව පිට හේතු වෙන්නේ මේ යහපත හේතු වෙන්නේ මෙන්න මේ පිළිද කියන්නේ මේ හතරන් දේ වල මේ කියන දේ අපලට කියන්නේ කියලා. දැන් ඒක අම්මත ගන්න සුදුසු දෙයක්. මේ දේවතාවය කරලා දෙනවා. ඒක තවන්ට කරදරයක් වුණාම මේක කියන්නේ. දැන් මේ දෙයයන්ට කිව්වොත් විද්‍යාවට කියනවා කියන බුදුරජාණන් වහන්සේ කියන මේ යස දෙනත් වෙන 10ක් දෙනවා කියන්නේ කියලා අඳුරන වැදගත්. යස දෙනත් වෙන 10ක් දෙනවා දෙයිය. දෙයියගේ මේ ඉන්න එකතරා දුර පිටසක්. ඒක මොකද අපි මේ කැලලා තියෙන මොකක්ද? නිවන් දකින්න බලාපොරොත්තුෙන් දෙවියෙක් හෝ බ්‍රහ්මියෙක් හෝ බාහිර ලෝකී යෝගියෙක් හෝ කරුණාාරෝගිකයෙක් හෝ යම් කිරීම බලාපොරොත්තු වෙනවා නම් විමුක්තිය සඳහා මට පිළිහරන මේ බුද්ධ ධර්මහාංගයේ ත්‍රිවිධාර්ථයේ නෙමෙයි මෙන්න මේකයි ජීවදාත විද්‍යාදෘෂ්ටිය. මේක මිනිහෙක්ව කතරගම ජීවිතයක නිවන් දකින්න පූජාවක් තියෙනවා.
අහලවත් තියනන් මෙහෙම වෙනවා කියලා. ඉතින් මොකද මේ කියන්නේ මුත්තේ කතා? හතර දෙවියන් පූජාව තිබ්බ විද්‍යාලෝ කී කියනවා කියනකොට එක මිනිහකයි අනේ දෙවියනේ බුදුහාමුදුරන්ගෙන් නිවන් දකින්න බැහැ. මට නිවන් ලබා දෙන්න. මට නිවන් මාර්ගය කියලා දෙන්න. ඔන්න ඔය යාජි ගොංකමක් කියලා නම් මිනිහේ කියලා මුත්තකම කරන ඌ පරම විද්‍යාලෝ කක් ගැලපෙන්නේ නැති විද්‍යාලෝ කියන ඒ මොහොතේ තමයි විසර්ණේ ඉවරයි. හරණ කැඩින්න ඕද ඔතන. දෙවියන් ආදාරය කරනවා නම් දෙවියන්ගෙන් ආදාරයක් අතර දෙවියන්ට පූජාවක් දුන්නා නම් බුද්ධිලයේ හරණ කැඩින්නේ නැහැ. දෙවියන්ගෙන් ගන්න ඕන දේ දෙවියන්ගෙන් ගන්නවා. දෙවියන්ට දෙන්න ඕන දේ දෙවියන්ට දෙනවා. සේවකයන් ගන්න ඕන වැඩි සේවකයන් ගන්නවා. සේවයක් අයත් දෙන්න ඕන පරිදි සේවකයන්ට දෙනවා. ස්වාමියාගෙන් ගන්න ඕන සේවය ස්වාමියාට කරලා දීලා ස්වාමිකයන්ගෙන් ගන්න පරිදි ජීවත් වෙනවා. මේවා ඔක්කොම මේ ලෞකික යම්කිසි කටයුත්තක් කරගෙන යන ලෞකික ආදානිය යමකින් දෙනවද? ඒකේ දෙනවා පේනවද? ලැබෙන ක්‍රමයක් තියෙනවද? ඒ ලෞකික මේ ධර්ම දෙනුගේ මාර්ගය කියන එක විද්‍යාවෘත්තියක් නෙමෙයි ඒකට ගන්න තියෙන්නේ. නිවන් දකින්න බලාපොරොත්තුයෙන් විමුක්තිය ලබන බලාපොරොත්තුයෙන් බුද්ධ ධම්ම සංගයේ විවිධ රත්නය අතර තව රත්නයක් හැට ගියොත්. ඒ අදහස ගන්නකොටම සරණ ගිහිලා ඉවරයි. ඕක තේරුම් ගන්න බැරුව තමයි මේ කියන්නේ. දෙවියන්ට පූජා වදින්න එක විද්‍යාවෘත්තිය අපි නම් රූපයක් අතේ වදින්නේ. ඔය යටි කතා කාගෙන්ද ගන්න නූලක් මන්න හදේ වෙන නැහැ මගේ ජීවිතේ මන්න ඔය විද්‍යාවෘත්තිය වැඩ කරන්නේ. ඉන් රදු විද්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද? කාගෑල ගන්න නුලා බඳින්නේ නැහැ කියේ. පිළිතුර බඳ ගන්නවා. ඒතර ඒක සුන්දරවුනේ bari. හැබැයි ඒ විද්‍යා කියනකොට යතින කරද්ද හර යස සේනාධිපති 10 දෙනා 14 දෙනා අඳගාන මේ ඉන්න අවුරුද්දේ අර කියන්නේ කියා මුරගාලා කියන්නේ අඳගාලා කියන කිව්ව කීපෙකේ ශක්තිය ගැන පෙරතන පිළිතුරදී. දෙයියන්ගේ වැඩ ලැබෙන හැම වෙලෙම නෑ බුදුහාමුදුරුවෝ කියනවා කරන්න කියලා තුරුන් රාමුවේ බලය කිසි අර දෙන්න වල බලනවා. දැන් පිළිතුරු වල හැදාර මේ ආදානාදී ශක්තිය. ඒකත් ගැද්දලා. ඉතින් මේ වගේ මිනිස්සු යථාර්ථයේ දකින්නේ. කියන්නන්නවාලේ කියන්නන්නවාලේ කඩදාසියේ කියනවා මිසක්. මොකද මේක කියන්නේ ඇයි එහෙම කිව්වේ ඇයි දෙවියන් අදහස් දෙපගේ මොන හේතු වගින්ද? එහෙනම් ඒක ඇයි මේ පිටිකේ දෙල්ලා තියෙන දෙවියන් මෙහෙ දුන්නා මෙහෙ මෙහෙ ආශිර්වාද කරනවා කියන්නේ? දෙවියන්ගේ ආශිර්වාද ලබන කෙනාට විහාරත කඩුවිද අපි දෙවිහිමත් නැහැ බුදුදහමේ දේශනා කරුත් ඇයි මේ දින්නේ? ඒව හවන්නද? ඒව බොරුද? අන් දකින්න ඕනේ. නිවිතකේක විරුද්ධ දෙයක් කතා කරන් ගිහිල්ලා මහා අමාරු වෙනවා. අපි පඬිතුකන් කිව්වා වගේ ඉන්නේ. මේ හොඳ පරිස්සම් වෙන්න ඕනේ. වජ්ජින්ද දේශනා කරපු දේශනාවේ සත්‍ය අපරිහානි ධර්ම 6 වෙනි ධර්මයේ මෙතෙක් කලා පවත්වාගෙන ආපු දේවාල කෝවිල් ආදී යන්තිති ආකාරයක අපපස්සාණියක් කරා. ඒව නොපිළිගන්න ඉදු කරා. ඒ දේවතාවෝ ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද ගන්න පරාජය කරන්න. මේ කාරණා. හයිල කාරණා. බුදුරණන් වහන්සේ පාටි වල. වජිරණේ බුද්ධ ධර්ම පැතුනේ බුදුරණන් වහන්සේ ගියාට පස්සේ වෙච්ච විදියට. විහාරා මහා නුර මහ විහාරයක් කියලා. ඊට පස්සේ බුදුරණන් වහන්සේ වඩනකොට ඒගොල්ලන් පුළුවන් තරම් ඉන්න වැඩ කළා. ඒවා පොරගන්නේ බැරිලා වගේ ඒගොල්ලන්ට අපහාස කරලා නැහැ. දැන් ගලක් පෙරෙලා එනවා. තාත්තා කියන පුතා තාත්තේ තාත්තේ මේ ගලාල ළඟ ඉන්නේ. කොහරි විදිහට මම යට වෙන්න ඉන්නේ කියලා. තාත්තා උසර ගුණ ගලන්නේ දෙන්නේ නැහැ. එයා ගෑනුන තව කට්ටිය. කොහරි කට්ටිය කරන තව පහයි හත් ගාරේ ඇවිල්ලා වා මොන හරි ගිනහලා හැඩවිලා හරි ගිනහලා මේක පදි බල අනිත් පැත්තට දාගන්න. දාගත්තා වගේ කියනවා. තාත්තා වැටෙන අනිවාර්ය දෙන්න මට තාත්තේ කියලා. දැන් හරියයි. ඒක ගල පිළිපෙළ කියනවා. තාතර කිව්වා නේද කරගත්තා මේ වගේ මන්දි වේකක් නේ තාතරගේ අපරාධ ගැන හරි ලැබෙනවා මේ තාතර කරන් බුදු බැයි අර ගල දෙලන දෙන්න ඊට පල්ලෙහාට ඉච්ච වැඩි ඔක්කොම කරන් ඉඳන් බේරගෙන ගල කෙටා ගන්න දෙන්නේ තාතර උතුම් දෙන්නේ නැති එක ඒ වගේ විහාර මහනුවර තුන් විහාර ගත්තාට පස්සේ ඒක හැට ගත්ත බලේ ඒ විරුද්ධ බලවේගී බලවත්කම දෙවියන්ට කරන්න දෙයක් නැති වුණා මේ යටි කරන්නේ මොනවා කරන්නේ පුරවා හරි විතර මහරජු කරන්නේ නේද ඒකෙනු මහ බලදරේ තම රෝත්‍රා පුත්‍රය යන්නා. උන්වහන්සේ කියන පස්සේ ඒ ගල්වේකේ පළව ආහිරින බල උන්වහන්සේ බලයේ ක්‍රියාත්මක කළා. ඊට පස්සේ උන්වහන්සේ දන්නවා. අර ගෙදරින් තාතර උසාර බැරි ගාලා අපි වල ගියන් ඉතින් තාතා අත්තර නැන්නේ. ඒ වගේ ඉලාකෙපෙන් යම් කිසි මිනිහක් දැමෙන ප්‍රතිපල මට්ටම තීරවා දන්න නිසා උදාරණාහසේ දේශනා කළා. මෙතෙක් කල පවත්වාගෙන ආව බුදු පූජාදී යම් කිසි දේවතාවුන් හරි කරා නම් කෝවිල කණේක බලනවා. ඒව නොපෙන්නා ඉතු කරන්නේ. ඔබලා ඒ වැදින පුනා ඉතු කරනවා. බුදුරණවහන්සේ එතනවත් උනා මේ දේවතාවද නිකරු කරලා කියන්නේ. ඉතින් ඒක ඇතුලේ අපිට පැහැදිලිව පේනවා මේ වගේ දේවල්. සුනිජ වස්සකාර කියන දෙන්න පාදලි ග්‍රාමයේ නැති ගමහද බුදුරණවහන්සේ යනකොට එක අවස්ථාවක බුදුරණ ගමහදනකට දැක්කා. බුදුරණවහන්සේ අහල ගමක වැඩ ඉන්න වෙලාව. රාත්‍රී කාලේ විශාල ආලෝකයක්.
දැන් මේ ආලෝක මොනවද කියලා බලන්නේ ඒක හරි දැකලා ආ රාශි ආලෝකනා ඔකයන් ආගේ පැත්තට බුදුරණන් වහන්සේ බැලුවා මොනවද මේ යන්නේ මේ එක එක දේවතා අපි විගසියන්නේ දේවක කාහාන්දිය සිය ගණන් දේවතා අපි එක වෙලා තියෙනවා කොහරද මේ යන්නේ කියලා බලනවාම සුනීල වස්සකාව කියන මේ දෙන්න හැමදේම දෙන්න එක්තරා ගමක් නිස්පාදනය නගනවා ගම ගොඩ නගනවා මේ ගම ගොඩ නගන දැන් මේ දේවතාව යන්නේ ගිහින් මොකද කරන්නේ කියලා බලනවා අර අල්පේ ශාකයේ දේවතාවු අර අපි කියන තුමිනි පන්ති මිනිස්සු නේද සාමාන්‍ය වත්තේ මේ මිනිස්සු හදන ගෙවල් වලට ආශිර්වාද කරනවා ඒ මිනිහා ආශිර්වාද කරගෙන මධ්‍යම ශාකයේ දේවතාවු මධ්‍යම පන්තියේ ඉගෙනගෙන ගියොත් ආශිර්වාද කරගෙන මහේ ශාකයේ දේවතාවු මහා ලොකුයි උසස් ආයේ ලොකු වෙලිපති වගේ අදින් හැදී නම් සීටුවුගේ මහා ලොකුයි ගෙවල් වලට හදන මහා මෙයාව ඒවට ආශිර්වාද කරනවා දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ ඉස්හාමිකව බලාගෙන ඉඳී යුතුයි. බුදුරණන් වහන්සේ මේ කාර්යය දැක ආනන්ද හාමුදුරනේ මේ කාර්යය විග්‍රහ කරනවා. මම ඊයේ මෙන්න මේ විදිහට දැක්කා. අල්පේ ශාකයේ දේවතාවෝ ඒ අල්පේ ශාකයේ මිනිස්සුන්ට ආශිර්වාද කරන ඒ විදිහේම සාමාන්‍ය මිනිසුන්ට උදව්වක් කරන්නේ හරිනවා ඒක. මධ්‍යම ශාකයේ දේවතාවෝ ආශිර්වාද කරන අයද මධ්‍යම පන්තියේ මිනිසුන්ගේ උදව්වක් කරන්නේ වෙනවා. ඒකේ වල හදන පිළිදෙඩ. මහේ ශාකයේ දේවතාවෝ ආශිර්වාද කරන්නා වූ අනිත් අයද රාජරාජ මහා අමාත්‍යාණන්ගේ හිත් නැවෙන ආදාර කරන්න. මෙන්න මේ නිසායිකම බලාගෙන ඉඳි දෙන්නේ. මේ කාර්යය බුදුරණන් වහන්සේ දේශනා කරා. සුනීත වස්සකාරක දෙන්න මේ ගම හදලා ඉවරලා ඉතරම් ගම ආරම්භ කරන්න මහා දානයක් දෙනවා බුදුරණන් වහන්සේ පිළිගන්න. ඒ ගම නැද්දී ඒ හදපු ස්ථානයක මහා ලොකු දානයක් හදස් කරන බුදුරණන් වහන්සේලා විසුණුගේ යටයි දාන වන්දනා අර උදව් කරපු ප්‍රධානකම හිනපු දේවතාවට පුණ්‍ය අනුමෝදනාවක් කරා. බුදුරණන් වහන්සේලා දේශනා කරනවා යම් කෙනෙක් ත්‍රිවිධ රත්නිය විසහා දරු පැසඳුම් කරලා දන් දෙද්දීලා තමන්ට උදව් කරපු උපකාර කරපු යම් කිසි දේවතාවකගේ පින අනුමෝදනා කරනවා නම් ඒ දෙවියෝ තමන්ට උදව් කරපු මේ මිනිසයා අතතරේ කාරාසා කරනවා කියලා අරසා කරනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නා වූ අදිරුද්ධයක් නිවිහිමත් නැක ධර්ම දේශනා අපට ලැබේ. දැන් අපිට මොකද කියන්නේ? පාකාලවතරේ පත්තුගල පරම විද්‍යාලු ටික බුදුදහම් පැත්තටම ගිහින්. හතරවන් දෙන්න පාපත්තු කරලා ගිහින් හදන්න. මොකට කොයිද බුදුදහම? බුදුන්වහන්සේ ඉක්මවාගේ වෙන එක දෙහිදී පැත්තට දෙනවා නේ. දැන් බුදුදහම කොහෙද මේ මිනිදී යන්නේ කොහෙද? බුදුදහම පූර්ණ වෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම තවත් සත්‍යයක් නෑ. බුද්ධ රත්නය හැර ධර්ම රත්නය හැර සංඝ රත්නය හැර විමුක්තිය ලබා ගන්න තව එකක්. විමුක්තිය කියන්නේ මේ සතර ගමන ඉවර කරපු දැන. ලෝකේ කියන්නේ ජීවත් වෙන ජීවත් වෙන තැන විමුක්තිය කටයුතු කරලා හරියන්නේ නැහැ. ජීවත් වෙන තැන අන්‍යෝන්‍ය ආධාර උපකාරව. විමුක්තිය කියන එක ලබා ගන්න කියන ඔපම ආධාර උපකාරින් හරි ගොඩනගා අපි කියලා අනිත්‍ය දුක්ඛනාත්ත කියලා වදාහන්නේ. ඒ දන්දරාගය දුරු කළා මතුවලත් එබඳුවන්නා වූ සතර ප්‍රයත්න ගෙනවර කරන වැඩ කරලා. චන්දරාගය දුරු කරා කියනවා ලෝකේ දුරු කරේ නැහැ. ලෝකේ කටයුතු අතරියේ නැහැ. අරිහත්යෙද වත්ලා චන්දරාගය දුරු කර මේ ශ්‍රාවකයන් වහන්සේ මහරහතන් වහන්සේ පිළිපත් වෙන්නේ නැහැ. සිවුරු වෙන්නේ නැහැ. ඉස්හානිය පරිහරණය කරේ නැද්ද? දෙදේ වේද ගැති නැහැ. මේ හිවපතේ පරිවෝකලි නැහැ. කියලා. චන්දරාගයෙන් තොර වෙදී කරා නොකර වැන්නේ කටයුතු දෙන්නේ. දිනවල අපගේ කටයුතු කරගන්නවද නැද්ද? කවුරුනා. ඉතින් මැරෙන එක තමන්ගේ කටයුතු කරගන්නක අන්‍යෝන්‍ය සහයෝගී ආධාර උපකාරය ගන්න එකත් ආධාර උපකාර කර ගෘහ උපකාර කරගෙන එකක්. මේක ජීවත් වෙලා ඉන්න මාසික උතුම් ගුණයක්. මේක අසාධාරණයක් නොවන විදිහට පාපයක් නොවන විදිහට මේ කටයුතු කරගන්න. හැබැයි ඉහි චන්දරාගයේ බැලුව මේක හරි දෙයයි වටිනවා කියන මොට්ටකම ඇති වෙන්න ඕන. කහාය වොන්නේ කහායට ආසාවේ නෙමෙයි. ලිලෙන් තියෙන නිසා කහාය බොඩොනේ හරියට කරලා. කහායට ඇල්මක් නැහැ චන්දරාගය යන්නේ. නමුත් අපි කහාය වුණා මේ ලිලෙන් නිසා නොවි බැරි. බොහෝ පරිසරයෙන් අර පරිසරයෙන් හදලා ප්‍රමාණ කුළු. ඒ අපි ලෙඩට මෙහෙට ගන්නවා වගේ තමයි සත්‍යයේ මේ ලෙඩ වලට එකම ලෙඩ වල කය කියන්නේ. මේ ලෙඩ කයගෙන උපන්න. ලෙඩට ප්‍රතිකාරම කරන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න කියලා මෙන්න මේ කය දෙලොලක් නම් මේ විතර ප්‍රතිකර්ම කරනවා වගේ තමයි මේ කරන කදී. හයත නේද රසමුසු කන්නේ ගඩට නේද යන සුවඳ කරන්නේ ගෙදට ගේති මේ මෙඩෝ සතුන්නේ කොමද මේ දැබේ කැඳින්න. මෙන්න මේ ධර්ම තේරුම් ගන්න. මම දෙදට විහිත්වා. සසාවක් කරන්නේ නකොද කන්නේ මේ. හොඳ හිත නෙමෙයි නොකර බෑ. අන්ත වහලලා ජීවත් වෙන්න අන්ත පාව ජීවත් වෙන්න ගැලපෙන්නේ නැහැ. හයි හතියක් තියනනම් හැටියාවක් තියනනම් මම කොහොමද අන්ත පාරක් වෙන්නේ? එනම් අනිත් පරිදි හොඳ නැහැ වගේ ජීවිත කාලේ. මේ උතුම් ගුණේ පිළිබඳව මම කැකියාව කරනවා. දැහැම කැකියාව කරගන්නවා. මේ හත්ක හරේ හබත් දෙකක් නොවන එකක් වෙනවා.
මොකද පෞසාහකට වැඩ කරනවා මම ඒක තමයි නේද නම ජීවත් වෙනවා නිකන් ගෙවතු දෙයක් නෙවෙයි දෙහැමි හැකියාවක් කරනවා කියනවා මම ජීවත් වෙනවා කවුරු මට කන්න දෙන්නේ කිරිසට කන්න දෙන්නේ කවුද දෙමාපිය වෝෂණය කරන්නේ කවුද දඹදරුව වෝෂණය කරන්නේ කවුද කවුරුත් ඒවා ගන්න ඉන්නේ මේ රාමුත් මගේ නැති කරන් දෙනවා ඒක මගේ යුතුකම හොඳ නිකන් කරනවා මේ යුතුකම නිසා කරනවා ඇයිද නැහැ මම මෙන්න මෙතන බෞද්ධයන් ඉන්නේ ඔක ඇල්ලින්ද කියොත් මොකද මේ චන්දරාගයෙන් ඇල්ලනොත් අන්නේ චන්දරාගයේ වාදකයි වන්නේ කලෙක වාදක නැහැ යථාර්ථය දැනගන්න විදිහ එයා බෞද්ධයේ පැරලෑන කෙනෙක් නෙමෙයි සමාධි බෞද්ධයාගේ සමාධියේ තේරුම අරගෙන චන්දරාගයේ නැති අවිද්‍යාව තේරුමයි චන්දරාගයේ මිදිය අත්‍යවශ්‍ය කටයුත්ත දැනගෙන ඉහෙලීම උසු කරන්නේ එයා ජීවන විදිමත් නැහැ අමතර පෝජී වෙන විදිමත් නැහැ මොකද චන්දරාගයේ නිසා සියයේ ධර්මයක් වැඩි වෙනවට වඩා චන්දරාගය අත්හැරලා පස්සේ අධ්‍යාවාසි 10000කට විතර වෙනවා. මෙයා කාලයයි ක්‍රමයයි ධනයයි සියල්ලම ඒකට විතරමලා මිනිහට ජීවෙන විදිහක් නෑ. ලාතරද නෙමෙයි අඳුම් ගන්නේ මෝස්තරේ ඉඳන් නෙමෙයි අඳුම් ගන්නේ. අල්ලපු බෙදේ අලු පොඩිකක් ඔමෙ ග්‍රවුන්ඩ් ගහලා ටිකක් උස්සගෙන ආවෙ කියන ඇදගෙන ආවා කියලා මාත් ඒක අපේ නැහැ සිතක් නෑ. මේ චන්දරාගය දැකලා. මට ඔන්නේ විදියින්ද සීත උස නැති කරගන්න මෙන්න මේ හරියටම සිද්ධේ නම් මට චාම් නැතුව මම හොදට බෑ. අන්න දන්න අඳුම්වලින් හේතුව දැකලා අඳුම්වත් බලියිනට ආහාරය ගන්නවා. ඇඟට අවශ්‍ය ආහාරය ශක්තිය ඕන නිසා ශක්තිය දෙන ආහාරය ගන්නවා. මේකේ ඕන වැඩ බල කරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඒ ආහාරය නෙනම් මලාරික වඩපත් වෙනවා, වැඩ කරගන්න විදියක් නැහැ. ඒ නිසා ආහාරය ගන්න. හොඳින් දගන්නවා නෙවෙයි, රහින් දගන්නවා නෙවෙයි. සාහාරාගය ගන්න නෙවෙයි, පත් වේසය ගන්න නෙවෙයි මේකයි. මේ ආහාරය නැතුව ඉන්නේ බලියිනේ ඉන්න මේකේ ඉන්නවා නෙවෙයි විස්සනවා කියලාගේ. ඉන්නයි ඉදී මේ බෞද්ධය. බෞද්ධය ඔවිනම අතට දරගන්නවා. ඒක තමයි කෑදරකමට හොඳ එකක් අවුනාම විසුරුදාගෙන කරපිටක් තියෙනවා. මෙන්න මේක කෑදර කරනවා කියන්නේ. මේ මේ જાතිය බෞද්ධය කරන්නේ. මේක කතා අපි මේක පොළේ තිකාන පොළේ ගහන්නේ. මර මේක ඇඟට පෝෂණය වෙනවා නම් අපේ මත්මෙහෙ වෙන එකක් නැහැ නම් මේ මොනවා කරාද වෙන්නේ? බාහිර ආසන කතා කරනවා, දරුවන් අපි කතා කරනවා, සාහිත්‍ය අපි කතා කරනවා, මොනවා කරන්නේ අපි ආවදල මොකදද? ලැබිච්ච හැටි එකක්. තරුගේ සමාජයෙන් කියන එක බෙදාගෙන ගන්නවා. හප හප ගන්නේ මට කැතේ වදන බැලුවා කරලා දෙන්න දෙන්න බොනවා කියලා සංස්කෘතියල ගන්න ඒ යතිය මම මේ නෑ බෞද්ධයලා බොහොම දයාවෙන් කරනවා මේ අනේ මොනවද කරන්නේ අපි ඉතින් දුප්පත් කරන මේ මාත් බඩේ ඉන්නවා මේ ඔබල් බඩේ ඉන්නේ අපි දෙන්නක බෙදායි කියන්නේ කියලා දරුවන් බඩේ ඉන්නේ ඒ දේ ඉන්නේ සිද්දෙන්න තමගිය නින්න තමගිය කියන එක බෞද්ධයන්ට බොහොම වැදගත් දෙයක් අත විදියට බෞද්ධය හරි අරගෙන බෞද්ධ සමාජය කියනවා නම් මේවා උතු සමාජයක් වෙනවා ඒ සමාජයේ කාදවා කලකිරුටක් දුත්‍යයක් ලැබෙන්නේ ලැබෙන හැටි දෙහැන් සාමයේ මුක්ති විදිනවා. අලෝභය ලැබීමට හේතු වෙන ආදීසේ සමගියේ හේතු වෙන අමෝහයේ නුවණට හේතු වෙන ඔය හේතුයෙන් ලෝකේ පහළ වෙනවා. ලෝකේ සෑයන් ජාත වෙනවා. ඒ සමාජයේ වැඩිකන් අර දුකේ ජීවත් වෙන හැම වෙලේම. ලෝකේ සෑයන් ජාත වෙන නැති එකක් හරි හරි පොළවේ මැණික් හරි මතු වෙනවා. ලැබීමේ හතර වේකයි. මේ මෙයා අපේ ධර්මයේ හොඳට පැහැදිලිව බෙදලා දෙනවා. පොළව පොඩනකොට තමයි නිදම් මතු වුණා කියන එක කරා විසුණු හන්සේනම පිටපාත වැඩලා ඉන්න දුප්පත් කෙනෙක්ගේ මිනිස්කෙන්නේ ගෙදරකට පිටපාත වැඩිලා එක හිතුවා නම් තියෙන දෙයක. ඉදා වෙනවට මෙතන නෑ නිකුරන කන්දක් නෑ. හැමත ආහාරක් නෑ මේ පවුලේ ඉන්න අය. බොහොම දුප්පත්. සමහර දාන විසුණු වහන්සේන මතර දාන්නේ දාන්නේ දෙන්නේ කියන දේ නෑ. ඉදාර බලන දෙන්න දෙයක්. කොහොම හරි එකතර දාන දෙන්න බලන්න ඉදාර විසුණු වහන්සේන වාර. ලැබිච්ච වෙලාවෙ දෙන්න තියාගෙන ඉන්න අද දෙමු කොහොමද යාවෝ කියලා විසුණු වහන්සේන වාර. නමුත් මේ වගේ අවස්ථාවක ඉතර මහරහතන් වහන්සේ නම දැක්කා මේ අවස්ථාව. උන්වහන්සේ හත්දාම නිරෝධ සමාපත්තිය සමාදෙලා එකක් නැගිටි විදිහට ඒකාන්තයෙන් ඒ දවසේ පටන් ගෙන මහා ලැබීමක් මෙරෝවසේ පහළ වෙනවා. ඒක නිරෝධ සමාපත්තිය හත්දාම කියලා වැඩි කියන ධාරිය දුන්න ගාන ඒකාන්තය ලැබෙන නිරෝධ ලැබීමක්. මේක ජීත්‍ය ළම වේදිනේ කර්මයක්. එහෙනම් ඉදා වචන වල කරන්නේ හරි වැඩි දැන් මොනවද දෙන්නේ? එදා නැත්තම් විලාර කෑම කාලා තිබුණා. අර වංශය බායාවෙන් ගිහලා නම් මගේ පස්සංගුව තියෙනවා තියෙනවා එහෙනම් අද මම පරිගණක කරනවා නෑ මට පොතේ කතාවක් ආවා අද දානවාස්තුවක් දැන් කොහොම හරි තියෙනවා ඉතින් මේ ප්‍රතිග්‍රහ කරනවා නම් ලැබලා ඉන්නවා මගේ සංගුව මම පරිගණක අද දෙනවා අපි අනේ පොඩ්ඩක් ඉන්න ඇයි ඔයාලා කියලා මම පිටතර ගන්නෑ මට ඕනේ නෑ මේ මම මඟුවත් එක්ක දෙකම මම පිටතර කරලා උන්හාටගේ පාසලට පූජා කරා මේ දෙන්නම සම්බන්ධ මේක හිත කතාවක් දිනා ඊට පස්සේ මොකද වෙන්නේ මේ කතාව අහලා මෙයා වැරදිරු ශාමියා ළඟට ගියා මොකද අද පාස් වුනේ මට වෙන පිනක් කරගන්න හම්බුනා මගේ වත්පත් ලං දුන්නා ඒ පින මට සල්ලියට විකුණන්න බැරි කාම 100ක් දෙන්න නෑ
දෙසීයක් තුන්සීයක් ආගිනිය කහවණු ගාහ දෙලා දෙනවා. දැන් මේ දුගින් දුප්පත් මාතර කහවණු ගාහ කියන ඉස්හාර ගන්න. කහවණු ගාහ එකක් මන් තුන ගාහ නම් බාර දෙන්නේ. එහෙමද මේ විනාන මොකද කරන්න පුළුවා? ඒක පරි වැඩි වෙනවද දන්නේ නැහැ. මගේ හාමුදුරන්ගේ අහගෙන ඉන්න මහා රහතන් වහන්සේ කියන උන්වහන්සේගෙන් ඊට ආපහාම කියන. එහෙනම් ඔබෙන් මා ප්‍රශ්නයක් අහන්න. ඔබේ විතර පානක් තියෙනවා. අනික ඒකේ පහන් දැල්ලා ගන්න ආව. ඔබේ පානේ පත්තු කරන් ඉඩ දුන්නොත් ඔබට අඩු වෙනවද වැඩි වෙනවද? මොකද මේ? ඒ දින දින ගානේ මේ පහන් එළියයි මේ පහන් එළියයි ලෝකේ පහන් වෙනවා නේද? ඔබේ පහන් එළිය අඩු වෙන්නේ නැහැ. ඔය උපමාව හිතා ගන්න. ඔබේ මේ අනුමෝදන් කරපු තරමට ඔබට කොටසක් තියෙනවා. එයාට ඒවයි කොටසක් යන්නේ. මේවා ඉවර පස්සේ මොකද කරන්නේ? දැන් ඉතින් මම අනුමෝදන් කරන්න ඕනවා කියලා ඉතින් අර තමයි ස්වාමියාට තම සේවය කරන තේ ස්වාමියාට කියලා අවසරය තියෙන මම අනුමෝදන් කරා. ආ ඉතින් හල්ලි කියන දුන්න. නෑ නෑ හල්ලි ඔන්නේ. මට හල්ලි ඔන්නේ අනුමෝදන් කරා. මම මගේ කැමැත්තෙන් අනුමෝදන් කරන්න ඔබ අනුමෝදන් කරා. ඒවල ඉතින් මම මේ අනුමෝදනාව හල්ලි ඔබට ගන්න. මට අනුමෝදන් කරන්න මගේ හතුරේ දෙන්නේ මේ උදේට ගන්න කියලා කාරණා දාහ. ඒක අරගත්තට පස්සේ ඉදාම හදිරුවාල් වේ කියන්නේ ඕනකමක් තිබුණා. හරි? හිටුවරයා. හිටුවරයා ඇදෙන්න ගියාම තමයි හදිරුවන් හොඳට පැහැදිලිව පේන අර මිනිස්සයා. කොච්චර හරි යාලි හැවල්න. මේ දුවි දුපත් මිනිස්සයා දිහා හදිරුවෝ බලන. ඒ ආත්‍රා හිතනවා ඒකත් බලන්න. හදිරුවනේ ඇයි අද මාගෙන කතා කරන්නේ නැතුව මන් දිහා බලන්නේ අවදානේ හැම වෙලේම මිනිස්සයා මගේ දේව කැගෙන කරා. මේ බුද්ධිරණ අමුත්තක් මට පේනවා. මේ මොකක්ද මේ අමුතු? අනේ අදෝ බුද්දේ මෙයා කහවල් ගාහකටවත් තමන් කරගත්ත පින කාටවත් හරියට තිබුණාද කියලා කියනවා. ඒ වගේ පින දෙන්නාම කහවල් ගාහක දෙනාම පින කහවල් වලට පින් දෙන්න කැමති ඉන්නේ. බලාපොරොත්තුවක් නැහැ අපේ. මට දානු සම්පායේ මාගේ බලාපොරොත්තුවේ මට පින අනුමෝදා කරලා. මගේ කැමැත්තෙන් මම රුපියල් මම මේ දෙක කහවල් ගාහක එනා වගේ කැමැත්තෙන් මරත් ඒක අනුමෝදන් කරගෙන යනවා දැකින් හදිනුත් වගේ කැමැත්තෙන් මෙතන ආව දාන ගන්නේ හදිනුත් අහම් දාහතු. දැන් ඒ කාලේ කහන්නේ තියා. ඊට පස්සේ රජුගේ ඔබේ කියන ගති රක්ෂණේ ගති ගුණේ බොහෝ කලාතුරකින් ගබ දකින්න දෙන්නේ. මම ගුණ ගියක් හදලා දෙනවා කියලා. සේවකෙන්න කිව්වා මොහුට විහිදෙනක වගේ සීමාව. මේ දුපත් මනුස්සයර ගියක් හදන්න බැහැ කියලා කිව්වා සේවක දෙන්න. කාජ දෙන්න. කොටන කොටන ගන්න ඉඩක් කරමක් කියලා. එක එක පස් පිළල්ලා කොටන කොට මේ දෙන්නේ නිදාකාරයක් මත වෙනවා. හැමදේම නිදාකාර කොට කොට පිළල්ලා කරා. හදිලට එන්නේ හදිලමනි ඒ ඉඳලා මහා නිදා ගොඩක් මේ තියෙන. කොටන කොට ගන්න නිදා මත වෙනවා. ඒ යන්නේ ඔක්කොම අරන් ඉන්නේ. කොටන් මුදු නිදා නෑ අතර ගිහින්. කන් ගැන් යනවා ඒවා යනවා නේ නේ. එහෙනම් කියන්නකො මෙන්න මේ බුද්ධලයාගේ වස්තුව කියලා නැ කියලා නැ කියලා කොටන්. කොටන කොට ගන්න නිදා නින්ද පටන් ගන්නවා. ඒ වගේ නම් හජ විදිලි ගොඩ ගැහුව අර නිදා මාස්ටර් ඔක්කෝ යව විහාර ගොඩ ඊළඟ හජිරු බලනවා මේ කන්දරාව දැන් මරිගුව යට ගිහින් මේ බුද්ධිලාගේ දුරගෙන අයිති මේ බුද්ධිලාට හිමික මේ බුද්ධිලාට කියලා හටේ අනවැර ගහලක මෙච්චර වස්තුවක් තියෙනවා තවත් සිටුවරේක ඉන්නවාද කියලා බලනවා කවුරුත් නැහැ කියලා වස්තු එනවාද බලනවා මහා ධන සිටු කියනවා සාලාන්තරේ දිනාට මොකද සිටුවරේ කරනවා කියලා අර වස්තුවක් හිමි කරලා නැකවත් බලලා දිනා මේක අධ්‍යයනය වෙච්ච දෙයක් නේ කියන්නේ. දැන් මේ වගේ අවස්ථාවක් තියෙනවා මොකද මේ උත්තර උතුම් ගුණයන්ට ලැබීම ලැබෙන ආකාරය. ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් මෙන්න මේවල මහා පින් කරපුහම අර දේවතාව හරි කැමති. අති දුර්ලභලයන් බුද්ධ ශාසනයේක මහා පින් කන්දරාව ගොඩ නැගෙන පිනක් කරපුවා අපේ හදාගන්න. ඒක බුද්ධ ශාසනය තුළ පිනක් කරලා යම් කෙනෙක් ඒ පින අනුමෝදන් කරනවාගේ දෙවියන්. ඒ දෙවියන්ට ලැබුණ වටිනාකම අසීමිත වෙනවා. අපිට මෙබඳු හතරක් මෙබඳු වාරාම්පත්තියක් උදාහරණයක් ලෙස මේ මිනිස්යාගේ කොහොමද සැලකුවම ඇද්ද? ඒ අතලයිගේ කාරණා සාකච්ඡා කරනවා දරුවා අසහාරයි. දරුවෙක්වයි ඒ බුද්ධිය අසහාරයි. දෙවියන්ගේ අභිෂේක ලබන්නා වුණ පිළිහිමක් නැහැ. අභිෂේක ගැන කියන දේ නැහැ. ඉතින් මේ වගේ බුදුගන්නාත්ගේ දේශනා මේ පැහැදිලිව පෙන්නලා තියෙද්දි අපි ඒක විතරම අපි අපිට ඕන එකක් කියන්නේ අවශ්‍ය නැහැ. ධර්මයේ බුද්ධිලයක් දැක කතා කියන්න අවශ්‍ය කාර්යයක් නැහැ. ඉතින් බෝධ කොටාව කියලා දේව කොටාව කාරණා කමන්නේ. යම් කෙනෙක් බෝධ කිව්ව පරිදි බෝධියක් තියෙනවා ඇටියට විදිහට විදක් අර කතා. තාපි ගැඹුරු කතාවක් නේ අටුවා කතාව. ඉතර ඉත්‍රි අත්‍රියයි පවුලට ගෙනාවට පස්සේ මේ ඉත්‍රි දරුවෝ නැහැ. දරුවෝ නැති නිසා මේ බලාපොරොත්තු නැහැ මේ ඉත්‍රි යවලා වෙන ඉත්‍රියක් හදපාවින් අම්මා.
දැන් මේක වේරෙන්න බෑ දැන් පුතා අම්මා කියන්නේ ගහයි මම කිව්වේ වැඩි කියන හැදීමක් තියෙනවා ඉතින් ඒක ආදී දින දිගට ඒකයි ඒකින්ද මම නොවි මමත් මේක ඉන්න ප්‍රශ්නය සලසා ගන්න ඕනේ මගේ ඉහෙලියේ කතා කරන්නේ මගේ තාත්තා යන භාර්යාව වශයෙන් ගෑන් දෙන්න දරුවෝ ඉන්නේ කියන්නේ මම දරුවෝ නැත් දැන් මේ වැඩේ ඉන්නේ එතකොට මම අනාථ වෙන්නේ එහෙම කියලා එයාගේ ඉහෙලියක් කතා කරගෙන කතා කරගෙන යන ඒ ඉරිත කියලා දැනුවත් ওই සිද්ධිය කියලා නම් ගිනහලා විවාහ කරනවා හැබැයි මෙයා කල්පනා කරනවා දැන් මෙහෙම ඉන්නකොට එයා දරුව අර සාහෘදයක් දාව දරුවේ ගැබේ පිළිහිඳ ගත්තා ගෙනාපු ඉතිරිය දැන් මෙයා හිතනවා මේ ගෑන් සෑහේ ලොකුනොත් එහෙම මේ ළමයා ලොකුනොත් මම කොහොමද ඉන්නවා මතු වස්තුවේ හිමිකාරී කියනවා නේද දරුව එතන මට හිමිකමක් නැතු වෙනවා ඒක නිසා රහතිගතව දැන් හදගත්තොත් මේක වරන් දෝනේ කියලා සාහෘදයක ඉතින් මේ සත් දිනා ඉතින් කොහොමද ආදරෙන් ඉඳ අර දරුවා ගස්සාවේ මේකත් ඉඳන හොරේ ඒ පළවෙනි දරුවා ගස්සාවේ බොහෝ පුරවල විශ්වපේන අනේ යම්මනෝ හරි අපත් දෙක යාමක් හරි කියලා ඇවිත් ඉතින් මොකක් හරි වෙන්නේ මීට පස්සේ දරුවේ කරකට මට කියන්නේ ඉලාරි තමයි පරිණාම කරගන්න කොහොම හරි කියලා හරි විදිහේ දෙවෙනි දරුවා සංහ එයා දන්නේ මේ මේ හොරේ දන්නේ දැන් දරුවේ බස්සාවක ආයි කියනවා ආයි කියනක් ගස්සාවෙන් මේ තදිර ඒ දරුවා ගස්සා මෙන්න මෙයා ඒක කරා කරලා හරි විතරේ නේද කොහොමයි දැනගන්න ලැබුණා මේ තෑයකේ විතර නැකම් බොහොම ආදරෙන් ඉන්නේ මේ දරුවා ගස්සා කරන්නේ මේ තෑයකේ ඊට පස්සේ මේ වෙනද මොකද කරන්නේ ඊළඟ දරුවා හම්බෙන්නාම කිව්වේ ගැබ මහත් වෙනකොට තමයි දැනගත්තේ දරුවෙන් හම්බෙන්නේ ඉන්න බව දැන් දැනගත්තා තරහ ඇති කරගත්තා මම හන්දා ඉදිරි විදිහ තරහ මතු කරගත්තා මතු කරගෙන මේ දරුවා වහන්සන කියලා හැටි වෙනකොට මෙයා මොකද කරන්නේ මෙතනින් පැනලා වෙන වෙන පැත්තකට ගිහින් එයාගේ වෙන කෙනෙක් නිසා ඒ දරුවා ඇදරි කරගත්තා ඉතින් ওই කතාවක් තියෙනවා ඊට පස්සේ අර තෑටි මැරිලා ගිහිල්ලා ඉතින් යක්ෂයෙක් වෙනා දරුව කණ්ඩායමක්. හැබැයි මේ දරුවා විනාශ කරන්න බැහැ කියන පොත. මේ දැක්කේ මෙන්න මේ දරුවා තරගින් බුදුරයන් වහන්සේ දෙනාට බැලන දේරු. අර දැක්කේ මෙන්න යකින්නක් වෙනා දරුව කණ්ඩායම. දැන් මේ යක්ෂ කියන කොටසේ උවන්න. සියල්ලම නීචයක් නෙමෙයි. හේතු වාසනා තියෙන කොටසක් තියෙනවා. ධර්මපරිපති තියෙනවා. මෙන්න වේලාදී අර යතරී එතෙන් දෙකන් දුවගෙනා. මේ යතනීද මේ සෝතාපන්න වෙන හේතු සම්පත් තියෙනවා දැකලා බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන යතනී සෝතාපන්නව. ඊට පස්සේ යතනීට අර දරුවා දුන්නා. දෙත කිව්වා. ආදී සාමි දරුවා වයස් කරන්නේ දෙත දෙ. දරුවා කරදරයක් වෙන්නේ නැහැ වයස් දෙන්න කිව්වා. එපාර දරුවා අතර දුන්නාම දරුවා ඉවර බොහොම අඬලා මම විතර කරදරේ අපරාධයක්. ඊට පස්සේ කවදාවත් එහෙම දේවල් කිසි කරන්නේ හිතා කරන්නේ නැහැ කියලා. බොහොම ආදරේ බාර දුන්නා. අනේ සාමි මෙතෙන් බලන් මට මාස බක්ෂණයක් කරන්න බෑද? මම සත්ව ඝාතනයක් කරලා ඉන්නේ. දැන් මගේ ජීවිතේ මහා දුකේ ගෙවන්න වෙයි. මට පිළිගන්න නැහැ. දැන් මම මොනවද කන්නේ? මම දෙන්න කෙනෙක් නෙවෙයි. මෙහෙම කියලා අනන්ත පටන් ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර තැනට. මේ යසරිත එක්ක යනවා. ඊළඟ යසරිත ඉන්න දෙන හදලා තියෙනවා. තමගේ දේශකින බය වෙන්නේ. මේ යසරිත කරදර කරන්නේ නැහැ කියේ. තමගේ වදකින් කොටසක් දෙන්නේ. මෙතන වෙන දෙයක් මේ තැනට දෙන්නේ. ඒ යසනේ පුරන්දුනා ඒක කල දිවක් එකයි ලබල කරන්නේ කුස්සිය පැත්තක තියෙන මුල්ලක හදලා ඉවරලා හිටන් ඒ යසනේ තර කාය කෑම කොට දෙනවා යසනේ කාටවත් කරදරයක් කරන්නේ මේදී කරනවා හැබැයි ගෙදර වී කොට කොට ගාන යසනේ කෑ ගන්න අර මෝල් පහර වදින ගාන යසනේ ඔළුව පහර රැක ගන්න දෙන්නේ අතු වතු ගන්න කියන්නේ ඉඳලා වදින පොස්ත වදිනවා කෑ ගන්න වැඩ ගන්න මට මේක ඉන්න බෑ කියන්නේ උඹ වීකට් නම්බර වල ගහන්නේ නැති එක. එහෙනම් බඩවල වල මෝල් පාර වලින් ආවම මට දැනෙන. ඒ වගේ එතනින් අයින් කරා. අයින් කරලා ආහාර ගෙන හදලා දුන්නා. ඒ හතර දුන්නාම ඒක ආකාරයෙන් ගිනා මෙතන ඉන්න විදිහක් නැහැ. මේ මේ කරද දෙනවා මට ගියා වදිනවා. එහෙනම් මට මේ හිඳ. ඔහොම කළා නම් වෙන ඈත ගහක් මුල හදලා. ඒ මිනිස් දැන යනාවත් නැති දෙයකට ගියා ගහක් ළඟ ඉන්න කියන දේ ඇත්තට කෑම ගිහින් දේවා. මේව ගේන දෙන මේ අසනේ බොහොම ආදරෙන් කතා කරලා කියනවා. මෙන්න මේ කාලේ මුර වවුරන් දීවා. මෙන්න මේ කාලේ මහ ඉදුරයක් තියෙනවා. මේ කාලේ තියෙන බොහෝ නැක ගන්න. ඔන්න මේ කාලේ මෙන්න මේ දේවල් ගන්න. මෙන්න මේ જાතිය මේ කාලේ හස්ත්‍රි කියනවා. මේ කාලේ ගාන වැඩි වෙනවා. මේ ආදීයන් උපදින දෙනවා කියනවා. දැන් මේ කාලේ ගියා ඒ කීර කියවනහම බොහෝ වවුරන් දීපා කියලා වවුරන්නේ. දැන් වවුරන් දීවා වවුරනවා. ඉතින් අනාගතයේ සත්‍යයක අත්හැරලාක් වෙන්න තියෙන. ඒකට අනික් අය දන්නේ නැහැ මේක. ඉතින් ගියේ හැරි තවනා මේ හැරි තවනා මේ හැරි වවුරන් නැතුයි. එදැයි එහෙම අනික් අය නිකන් අර යතේ කියන දැන් අපරාධ බලයේ තියෙනවා
මේකට කියනවා අනාගතයක් තියෙනවා මේ විදිහට කරගෙන යනකොට ගන්නේ අපි අස්සනේ තියේ කියමනා මිනිසුන්ට විශාල අරහකට කියන විශාල ජයග්‍රහණයක් ගන්නවා කියලා. ඉතින් මිනිසුන් හදවන කතාව ඔයාලා කොහොමද මෙච්චර ජයග්‍රහණයක් ලැබුවේ? කොහොමද හේතුව තියෙන්නේ? ඒ වගේම අපි මෙන්න මෙහෙම යක්ෂණියක් ඉන්නවා. මේ යක්ෂණිය කියන තමයි අපි කණ්ඩ පොඩ දුන්නාම ඒ යක්ෂණිය හැටි උදව්වක් ඇති මෙන්න මේ විදිහට කරලා දෙනවා. ඒ අනුව කටයුතු කරනකොට අපි ලැබීමක් ලැබුණා. අපි එහෙමයි ඉන්නේ. අපිටත් බැරි එක අනිත් මිනිස්සු ගන්නවා. ඒ මිනිස්සු කරේ ගන්න කියලා නේද? බැරි වෙන්නේ අවුරුද්දක් යනකම්. අර යක්ෂණිය දෙන්න අනිත් මිනිස්සු තමන්ගේ දාන කොට අර වගේ පූජාව පස්සේ ඉන්නේ නැත්නම් දුන්නා. අර යක්ෂණිය අදහස් දෙනවා. ඔබ අපිට මෙන්න මේ දේ කරගන්න මේ කාර්ය සාර්ථක කරනවා. මේ කාර්ය දෙනවා කියලා උපදෙස් දෙනවා. අර ගමේ ඉන්නේ සාහල දෙකක් දිනනවාලු අර යක්ෂණිය. යක්ෂණිය පූජෝ පහර ලවන්නා පැරැතියක් කරන්ලු. දේවත් එක පස්සේ මට වෙන හරස් වෙනවා විතරයි. දැන් අපි ධර්මයේදී කතාව. ඉතින් මේ කතාවවලින් තියෙන හොඳට පැහැදිලිව වෙලා තිනවා ඉතින් දේවාලය කරන්නේ දෝකනේ. හැබැයි අපි දැනගන්න ඕනේ යම් කිසි අමනුෂ්‍යයෙක් හෝ අපි වැරදන්නා නම් අමනුෂ්‍ය අමාරු විධානය විදිහට හැන්දර හැදි ගෑනට අලකොල මීන කරලා පෙතර පෙති ගෑන බල මේක කියලා ওই જાති යදිනේව කරන්න හොතේ. ඕවා කරන්නේ මීනව තවත් අමාරුයි අර ඉන්න අමනුෂ්‍යය තමයි. අපිටත් හරින්නේ නැහැ යාළුවෝ තරන්නේ. දැහැමින් සාමයේ ලෝකයේ යහපතක් වෙන හොඳ දේවල් කරන්න ඔබට යමක් කරන්න පුළුවන් නම් ඔබ කරන්න. දැහැමින් සාමයේ උපයාගත්ත දේක් ප්‍රාණඝාතයෙන් නැති වර මරවංචාවෙන් ගත්ත නැති දැහැමින් සාමයේ ගත යම් කිසි දොළබිදීමක් හරියද්ද ඔබට ඒක දෙන්න. අපි දැහැමින් අපි අනුගමනය කරන ඔබත් බෞද්ධ කටයුතු කරගන්න. බෞද්ධය කියන්නේ ඔබත් දිනන අපි දිනන. ඔබට අපිට කරන්න පුළුවන් සේවයක් නැත්නම් අපි කරන්න. අපි දැහැමින් සේවයක් කරන ඔබලා දෙනවා. මේ ආකාරයෙන් කටයුතු කරවහම ඔන්න යසරේකේ දිරුණාමාවේ යසරේ වෙනත් දිරුණේට බලන හේතු අදහස් තියෙනවා. මේක අපි දැනගන්න ඕනේ නේද? ඒ ඔබත් දුක් කියලාද? හැබැයි ඔබ වරක් දැනගන්න දින මේ කාර්යය. මොකද අපි බුදුලාගේ දේවාල කියන්නේ ඒ කාන්තේ කල්ප බැඳගෙන යන පරිගහන. මට වැන්න. ඔබේ දේපලිය වන්නා. ඉතින් හොඳ වැඩක් කරා කියලා. පළතුරුවාටි අරගෙන දුන්නේ ඔබ. මේකම තොට කුප්ලේ දෙන්න පුළුවන්. විතර විතර ගැද්ද කරලා දෙන්න පුළුවන්. ඔහෙට මම පරිගහන. අර ඒ જાතියේ පුරු කරගත්තට පස්සේ ඊට ගති ඇති අමුසිය කෙරේ අරන් ගන්නවා. තමන් නම් ඥාතියෙක් වේවා. ඊට ගැළපෙන කෙනෙක් එතන ඉන්නවා. ඒ කියන්නේ ජීවනා ගෙදර ඉන්න මනුස්සයන්ට වැඩේට අදාළ නැහැ. එයා ඉන්නේ දුරස් වෙලා යනවා. අර කවුද අමුසිය කැදිනේ ඒ වෙනුවෙන් නඟපාන. ඊට පස්සේ මොකද කරන්නේ? දොළ පෙදී ගියා ලොක්කම කරලා හැදුනා පස්සේ අන්තිමට සමුත් විනාසයි ඕනොත් විනාසයි මෙහෙම ගත්තේ. ඉතින් මේකෙදි අපි දැනගන්න ඕනේ. දෙවියන් අදහන කෙනා හැම වෙලේම දේවගුණ තේරුම් ගන්න. මම දේවගුණයටපත් වෙනවා. දෙවිය පාපීට දැක්කයි පාපීට බයයි. දෙවිය ලෝකයන් යහපතා කරනවා උදව් කරනවා උපකාර කරනවා. ලැබෙන දෙයකින් දේවතාවු ඉන්න පස්සේලා තියෙන දන් දීලා. මමත් දන් දෙනවා. සුචරිතේ භාවිතා කරනවා. පරපරන් අසා දෙවියෝ දෙනවා හොරගම් කරලා දෙවියෝ ඉන්නේ. මමත් පරපරන් අසා දෙනවා හොරගම් කරන්නේ. කාම විත්‍යාචාරය කරලා දෙවියුන් ඉන්නේ. මම කාම විත්‍යාචාරයේ දුස්සැකේට වහින්නේ. බොරුවේ අනුන් සවස්සලා දෙවියෙන්නේ බෑ. මම කවදා බොරුවේ අනුන් සවස්සන්නේ. කේරේනේ අනුන් බිදවලා දෙවියෙන්නේ බෑ. මම කේරේනේ අනිකේ බිදවන්නේ. හැඩවිලා වස් වචන කියලා ලෝකයේ සැරපාර පස්සලා දෙවියෙන්නේ බෑ. මම මුදුබලෝ වතේ යහපත් වතනේ හිතා ගැලවෙන්නේ කතා කරනවා. ලෝභ වෙලා දෙවියෙන්නේ බෑ. දේශ වෙලා දෙවියෙන්නේ බෑ. මෝඩ වෙලා දෙවියෙන්නේ බෑ. මිත්‍යා දෘෂ්ටියලා දෙවියෙන්නේ බෑ. එහෙනම් මම මේ දසාකෘතියේ වෙලා දේවත්වයේ කනිකුලව අතිරු කරන්නේ. එවන් දුරයි ලෝකයක් හසුරුවන්නේ මා අතුරුගම යම් කිසි ආකාරයෙන් බුද්ධ බලවේගයක් නැත්නම් ඒ දේවත්වයේ ಗುಣ කියන්නේ එහි හසුරුවන්නේ ඒ විදිහට කටයුතු කරන මටත් ඒ අතුරුගම බුද්ධලින්ටත් ඒ බුද්ධාත්ම වලටත් ඒ සාන්තිය ලැබෙනවා එහෙනම් මට කවදාවත් අභිවෘද්ධියක් ලැබීමක් නැහැ මෙන්න මේකට ඇගෙන සමාන කටයුතු කරගත්තා නම් ඒක ප්‍රශ්නයක් නැහැ මේක තේරුම් ගන්න ධර්මානුකූලයි මේ බුදුසන්න පත්‍රයේ කලවුණු ලිපියක් පිළිබඳව යනවා බුදුරජාණන් වහන්සේට කර්ම විපාක ඵලතුන් බව කීම වැරදි කියන ලිපියක් දැක ඇතුළු ප්‍රශ්නය. ඉතින් මේක පිළිබඳව ලිව ලිපියක් දැන් ඉදයි දර ආයතනය පත්‍රයේ දමන්න පුළුවන්. මෙතන අපි දැන් දීලා තියෙනවා ඒක කියන ලියලා තියලා තියෙනවා. අංග සම්පූර්ණම මේ ඒ කියන කියවන්ට වැරදිවා පෙන්නලා ත්‍රිපිටකයෙන් හේතු සාධක වෙලා මේ කර්ම 12 ඵලතුන් දෙන කියන සූත්‍රයක් එක්කලා විග්‍රහ කරලා දීලා තියෙනවා. මෙන්න මේකයි බුදුහාම පෙන්නන්නේ එක එක මත දිනේවා මෙන්නයි ධර්මයේ වැදගත් මේකම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ත්‍රිපිටකයේ වෙන්නා තියෙන ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේට කර්ම විපාක ඵල දුන්න බල බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරපු දේශනාවක් තියෙනවා. අපදාන පාළි වලට බුද්ධක නිකායට ආයත අපදාන පාළි මේ ගැන වෙන්නා තියෙන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ මේ කර්ම 12 තමයි අතිරේක කර්ම දෙකකුත් එකට වෙලා තියෙනවා. කර්ම 14 ඵල දුන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කර්ම 12 විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට ඊට පස්සේ අටුවාදාරින් වහන්සේ අඳුනා මේ ඊපස් රාතන් වහන්සේලා
බුදුරණන් පිරිනුවම් පානක පවර වස්තු විවාසයේ විච එකත් එක්ක එකතු කරලා. ඒ බඳු කාරණා ටිකක් දෙලා තවත් මේ පළවෙනි කර්ම දෙකක් අපි දන්න හරියක් කියන එක ඒකත් වෙනම එකතු කරලා තියෙනවා. ඒක කර්ම 14ක් වෙනවා තියෙනවා. මේ පළවෙනි හේතුවත් ඒ වගේම මුන්නහති නැටි කරේ කර්මක්ෂය කරා ඥානියක් මිසක් විපාකක්ෂය කරා ඥානියක් නෙමෙයි. කර්මයේ හේතුවයි. එතන පටන් ඉදිරියට ඒ බඳු පාප කර්මයක් වුනේ නැහැ කියන්නේ. ඒකයි සිද්ධ කරගන්නේ. මතු උපදීමේ හේතුවේ කර්මයක් වුනේ නැහැ කියන්නේ. කර්ණාත කර්මයක විපාකයේ ඒකාන්තයෙන් එනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒකේ මොකුත් ප්‍රශ්නයක් නැති. ඒක පිළිබඳ සම්පූර්ණ අභිධර්මයේත් එක හේතුසාවේ වෙන විවියක් තියෙනවා. මහහරට පත්‍රේ පළ කරන්න පුළුවන්. ඊට පස්සේ අවස්ථාව. මේක බුදුසරණ පත්‍රයේ තිබුණේ වෙන ඉඳලා. මේක විනමගත පත්‍රයක් මම දැකගෙන ඉන්නවා දාලා දෙන්න. කොහොමද කමක් නැහැ. ඒ බලව පත්‍රයේ ඉඳන් ඒ දිපේ දැම්මොත් සම්පූර්ණ විස්තරයක් ලැබෙයි. නැත්නම් ගෙඩියෙන් කියන්නේ ඔගේ මුගා විතරයි දැන්නේ මොකද? කොළ සම්පූර්ණම කොළ 11ක් ඉතින් ලැබු විතරයක් වුණා ඉතින් කියලා වෙනකොට ඒක පිටුර ඔය කියන්නේ සෑහෙන ඉඩම් කරනවා ඉතින් නමුත් අපි කෙටිම්ම දැනගන්න ඕනේ කර්ම විපාක ඵලදීම බුදුරජාණන් වහන්සේට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙනවා ඒක වෙන වෙන්නේ හේතු තියෙනවා අභිධර්මයේ කරන බැරිවත් සාතන් ආදී කර්ම විපාක ඵලදී හේතු දෙනවා මම ඒකත් මහාන්තාරම් අතිමහාන්තාරම් වල චිත්ත වීදියක් විග්‍රහ කරලා ඒක විපාකෙන්නේ නැති ගෙවෙන හැටි රහතන් වහන්සේගේ චිත්ත වීදිය කොහොමද කියන්නේ ඒක ලොකු විචාරයක් කරලා තියෙනවා ඒ වගේම බලන්න යන්නේ මේ යථාර්ථයේ කියන්නේ කර්ම ගහ ඵල දෙනවා අර රොදෙන්න හේතුවක දින එකක් මම පත්‍රයෙන් විතර කරලා තිනවා. මේ වයිපිය බලනොත් ඒක දැනගත්ත හැටි සම්පූර්ණයි. එහෙම නැත්නම් අපි මහත්තුරු පස්සේලා පොලොණියක් හරි ගහලා එකයි දැනගන්න ළමයි. ඒ පිටවන්නේ ලියක් තරහ කරලා තිනවා. බලාපොරොත්තු වෙනවා මේකේ පළවෙනි නොකලත් නම් නැවත ටික කොපි වශයෙන් ගහලා වෙනයි අර ඒ බෙදා දෙන්නේ මාත්. මේ ගැරි නොකරයි. මම දැනගත්ත හැටි. කැපයටි කරගන්න පිළිගන්න හන්දේ කාර්ය පාක් බල දීමේ එකන්තිය තිබුණා. හැබැයි ජීවිතියක් කරන්න බෑ බල දුන්නේ. ලක්ෂයකට ඒකක් තරම් වල වාරය පළදුන්නේ අනික ඇටි වෙන හේතුවක් මගේ විග්‍රහ කරලා තියෙනවා. පස්සේ ඉඳන් තවත් තාපන විග්‍රහ කරගන්නවා.